අයිබෝ recording.lk YouTube නාලිකාව හරහා 2021 වර්ෂයට මීන ලග්න හිමි ඔබට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණේ තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ලග්න 12න් එකක් ලෙස ඔබගේ උත්පත්ති මොහොත අනුව පැමිණි ලග්නයක් තමයි 12න් එකේ සම්භාවිතාවට පැමිණි ලග්නයක් තමයි මීන ලග්නය කියලා කියන්නේ. ඉතින් මේ ආකාරයට සමාජ මට්ටම ඉහළ කෙනෙකුගේ එහෙම නැත්නම් සමාජ මට්ටම් පහළ කෙනෙකුගේ දේශපාලනයේ ඉහළ බලය තියෙන කෙනෙකුගේ ධන බලය ඉහළ කෙනෙකුගේ ධන බලය පහළ කෙනෙකුගේ එවැනි ඕනෑම කෙනෙකුට මීන ලග්නය පැමිණලා තියෙන්නට පුළුවන්. ඉතින් මේ සියලු දෙනාටම සමාන ආකාරයෙන් 2021 වර්ෂයේ ක්‍රියා කරන්නේ නැහැ. ඒ තමාගේ ජන්ම මොහොතේ තිබ්බ ග්‍රහ සත්ත්වයන් ග්‍රහ සිත්තම අනුව එහි ඵල වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙන ඵලයන්ට අනුකූලව තමයි ඔබගේ ජන්ම කේන්දරය අනුව ජන්ම පත්‍රය පරීක්ෂා කරලා තමයි නිවැරදිවම ඔබට 2021 වර්ෂයේ බලපෑම හඳුනා ගැනීමට හැකියාව පවතින්නේ. නමුත් ඔබට පොදු ලග්න ඵලාඵල යටතේදී යම් අදහසක් ඔබේ ලග්නය පිළිබඳ ලබා ගැනීමේ හැකියාව තියෙනවා තත්කාල කේන්දරය අනුසාරයෙන්. ඉතින් ඒ කටයුත්ත ඔබ බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ කටයුත්ත ඔබ තේරුම් අරගෙන අපි යොමු ලග්න පලාපල කතන මීන ලග්න හිමියන්ට 2021 වර්ෂයේ කොයි ආකාරයේ බලපෑමක් පවතිනවාද කියලා recording.lk නාලිකාව හරහා ඔබ වෙත ඉදිරිපත් කරන පලාපල කතනයට ලග්නාධිපති ගුරු ඒ කදශා පවස්ථානයේ හෙවත් කොළොස්සැන්නේ නීච පංග යෝගයෙන් ප්‍රබලව සිටිනවා. ඉතින් ලග්නාධිපති ගුරු ඒ කදශා පවස්ථානයේ කියලා හඳුන්වන්නේ මේ කොළොස්සැන්නේ ලැබෙන තැන. නීච භංග යෝගයක් තමයි එතන හදාගෙන ඉන්නේ. ඉතින් ඒ තත්ත්වය නිසා ප්‍රබලතාවයක් ඇති වෙලා තියෙනවා ගුරුට. සෞභාග්‍ය වර්ධනය වෙන වසරක් බව ඔන්න මීන ලග්න හිමි ඔබ දැනගන්නට ඕනේ. ඔබගේ සෞභාග්‍ය ඉහළ යන යහපත් වර්ෂයක් බවට පත් කර ගැනීම සහ ඊට බලේ පවතින ස්වභාවයක් තමයි ඔන්න මීන ලග්න හිමි ඔබට පත් වෙන්නේ. 11 අධිපතිය වෙච්ච ශනි ස්වශ්‍රේෂ්ඨ බලයත් දෙවැන්නේ අධිපතිය වෙච්ච කුජත් මූල ත්‍රිකෝණ බලයත් ක්‍රියාකාරී වර්ෂයක් බවට ඔන්න 2021 වර්ෂයේ ඔබට පත් වෙනවා. ඉතින් එහි භාග්‍ය සම්පන්න භාවයේ ක්‍රියාකාරී භාවයේ ඔබ වෙත ළඟා කරවන ස්වභාවයත් පවතින්නේ. ඉතින් 11 අධිපති විදියට සැලකුවට පස්සේ එහි පවතින බලයන් ඉතාමත්ම වැදගත් ජීවිතයේ ලැබීම් පිළිබඳව වටහා ගැනීමක් කරගන්නට. ඉතින් මේ தત્ත්වය සමග මොන වගේ ස්වභාවයක්ද ඇති වෙන්නේ? ලැබීම් ඉහළ යනවා. මොකද 11 ශනිගේ ස්වභාවයත් එක්ක ලැබීම් ඉහළ යනවා. ඔබට ඒ ලබන දේවල් වල වැඩි බලය ලැබීමේ හැකියාවක් පවතිනවා. ගුරු ලග්නාධිපති වෙන 11 තවදුරටත් ඔබට ලැබීම් ලබා දීමට තවත් බලයක් ලැබෙනවා. නව ආදායම් ක්‍රම ඔස්සේ ආදාය ලැබීම හිමිකරවන වර්ෂයක් බවට ඔන්නපත් වෙනවා. නව ව්‍යාපාර ආරම්භෙන්නට සුදුසු ග්‍රහ බලයක් ඔබ සතු පවතින බව ඔබ දැනගන්නට ඕනි. ජන්ම පත්‍රයේ පුද්ගලිකව පරීක්ෂා කරගන්න එකෙන් ඔබට අත්වෙන්නේ අර ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් මාර්ගයන් මොනවාද කියන එක දැනගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙම නැත්නම් ව්‍යාපාර ස්වභාවය මෙන්න මේ ආකාරයට මා වෙනස් කරගතුත් මේ ආකාරයට වෙනස් කරගතේද කියන අවබෝධය ඔබ වෙත ළඟා කරගන්නට ඒ අවබෝධය හදාගන්නට හැකියාව ලැබෙන නිසා ඒ තත්ත්වයෙන් ඔබ ඉදිරියට යොමු වෙනවා නම් ඔබට වඩා වාසිදායක ආකාරයේ ඒ කටයුත්ත කිරීමේ හැකියාවක් පවතිනවා. විවාහ බලාපොරොත්තු ඉෂ්ට වෙන වර්ෂයක් බව ඔන්න මීන ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් දැනගෙන කටයුතු කරන එක වඩා වැදගත්. සේවකයන් සොයුරු සොයුරියන් උදව්කරුවන් සඳහා වැඩිපුර වියදමක් එහෙම නැත්නම් වැඩිපුර වැයක් දරන්නට වෙන වර්ෂයක් බවට ඔන්න ඔබට 2021 පත් වෙනවා. රාහුගේ බලය මේ වියදම් වැඩි කරන්නට ඔබට දායක වෙනවා. නම වෙන්නේ විච්ච කේතුගේ බල ක්‍රියාකාරීත්වය ආගමික කටයුතු එහෙම නැත්නම් වන්දනාමය කටයුතු සඳහා ඔබට වැඩි වියදම ලබා දෙන ස්වරූපයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. গুপ্ত ස්වභාවයකොත් මීට එකතු වෙලා තමයි මේ වියදමට දායක වෙන්නේ. දෙවැන්නේ කුජ මෙහෙවන නැකත කේතුට අයිති වෙනවා. ඉතින් මේ දෙවැන්න කුජ මෙහෙවන නැකත කේතුට අයිති වීමේ මොකද්ද වෙන්නේ? තැම්පත් ධනය වැඩි වශයෙන් গুপ্তමය ආකාරයට එහෙම නැත්නම් නොදන්නා මේ කාරණා සඳහා යොදවන ස්වභාවය ඊට යෙදවීම ඇති කරන එවැනි අවශ්‍යතා නිර්මාණය කරන ස්වභාවය ඔබට වර්ෂයේ නිර්මාණය වෙන නිසා ඔබ කල්පනාකාරීව ඔබගේ වියදම් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව වසර මුල සිට දැනගෙන කටයුතු කිරීම කියන කාරණය
ඉතාමත්ම වැදගත් බව අපි මීන ලග්න හිමි ඔබට අවධාරණයෙන් යුතුව මතක් කර සිටිනවා. ඒ අනුව සුදුසු වත්පිළිවෙත් සිදු කරලා එවැනි ඔබට වියදම් පාර්ශවයට ඇතිවන්නට යන අහිතකර ස්වභාවය ගැන ඔබ සුදුසු වත්පිළිවෙතින් වර්ෂයේ ගත කිරීම ඔබේ ජන්මපත්‍රය අනුව ගත කිරීම කියන කාරණේ ඉතාමත්ම වැදගත් දෙයක් බව අපි ඔබට සිහිපත් කරන්නට කැමැතියි. දැන් ඔන්න අපි බලමු මීන ලග්නයට කවුද මාර්ග ග්‍රහය වෙන්නේ කියලා. මීන ලග්න හිමි ඔබේ බුත තමයි ඔන්න මාර්ග මෙන්ම බාධක ග්‍රහය වෙන්නේ. ඉතින් බුතට අයිති කාල සීමාවක් ඔබට යනවා කියලා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගත්තා නම් ඔබට අයිති දශාව, ඔබට අයිති අතුරුදශාව, ඔබට අයිති විදසා වෙන වෙනම දැනගන්නට ඇතිනේ. ඉතින් ඒ වගේ කාලයක් ඔන්න බුද්ධට අයිති නම් ඔබ සුවිශේෂී අවධානයක්, සුවිශේෂී සැලසුම් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. මොකද අනතුරු වීම ආදී පවතින අවස්ථා අවම කරගන්නට ඔබ කටයුතු කර යුතු වෙනවා. ඒ කාල ගෙවන්නන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මූල්‍යමය පාඩු සිදු වෙන ස්වභාවයක් ඒ කාල සීමාවන් ගත කරන අයට පෙන්නුම් කරනවා. ඉතින් මේ නිසා ඔබ ඔන්න ඒගෙන සුවිශේෂී අවධානයකින් පසු වෙන්නට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ නිසා ඔන්න බුදුගේ කාලයන් ගෙවන අය තමන්ගේ ජන්මපත්‍රය අනුව ඒ කටයුතු කරගන්නට ඕනි. ආයෝජන පාඩු සිදු වෙන නිසා මේ බුදුගේ කාලයන් ගැන විශේෂ අවධානය, විශේෂ වත්පිළිවෙත් අනුගමනය, එහෙම නැත්නම් වෘත්තීය ව්‍යාපාර කටයුතු සඳහා සුදුසු පරිදි සකස් වීමක් සිදු කරලා තමයි වර්ෂයේ ගත කරන්න ඕනි. මේන ලග්න හිමි ඔබ විශේෂයෙන් එවැනි කාල සීමාවක් ගත කරනවාද කියන දේ දැනගෙන ඒ සඳහා එවැනි දේවල් ඇතිවන්නට යනවනම් පෙරාතුව දැනගෙන පෙරාතුව වළක්වා ගැනීම ක්‍රමවේදයක් තමයි ජ්‍යොතිෂ්‍ය තුළ විස්තර වෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයන් වලට ඔබ මුහුණ දීමට નિયમિત නිසා ඔන්න මතක් කර සිටිනෝ එවැනි කාල සීමාවන් ගත කරන අය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න විපා අපේක්ෂිතයනො. එවැනි කාල සීමාවන් ගත කරනවා නම් ඔන්න ඔබගේ විශේෂ අවධානය, සුවිශේෂී අවධානය ඒ ගැන යොමු කරන්නටම වෙනවා. දැන් ඔබගේ ජන්මපත්‍රය මතකට අතර ගන්නකෝ. බලන්න චන්ද්‍රයා 11 කොටු, ඒ කියන්නේ 11 වෙනි භාවයේ උපතින්ම කේන්දරේ පිහිටා තියෙනවා. මොකද භාව කේන්දරේ තියෙනවා නම් වඩාත් නිවැරදිව මේ දැනගන්නට හැකියාව තියෙනවා. ඔබ අත ඇති සමහර දල කේන්දරේ. ඉතින් භාව කේන්දරෙන් පරීක්ෂා තමයි වඩාත්ම නිවැරදිව මේ තත්ත්වය හඳුනා ගැනීමට හැකියාව පවතින්නේ. ඉතින් 11 වෙනි ඒ ආකාරයෙන් පිහිටලා තියෙන ජන්ම ඒ රාෂ්ටකයක් තියෙන පුද්ගලයන් බවට පත් වෙනවා. දැන් එතකොට එහෙම කෙනෙක් නම් ඔබ ගෙවන්නේ ජන්ම ඒ රාෂ්ටකයක් 11 චන්ද්‍රයා ඉන්නවනම් චන්ද්‍රයා 4 භාවයේ ඇති අය. කියන්නේ වම්මත පැත්තට 4 චන්ද්‍ර අෂ්ටම ඒ රාෂ්ටක ඵලයන් වලට මොන දීපිට සිදුවෙන වර්ෂයක් බවට කියන්නට ඕනි. ඉතින් මේ වගේ ඒ රාෂ්ටක ඵලයන් ඔබට හිමිනම් ඔබ ඒ සඳහා සුදුසු වත්පිළිවෙත් අනුගමනය කිරීම, ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂාවෙන් එය දැන ගැනීම, ඔබ වෙතම සුවිශේෂී මොන හරි කරන්නට දේවල් තියෙනවද කියන එක දැන ගැනීම කියන කාරණය, ඒ අනුව සුදුසු ප්‍රතිකර්ම වලට යොමු වීම කියන කාරණේ ඉතාමත්ම වැදගත් සහ පරීක්ෂාවෙන් කළ යුතු දෙයක් බව ඔන්න අපි මීන ලග්න හිමි ඔබට විශේෂයෙන් මතක් කර සිටිනවා වර්ෂයේ මුලදීම. ඉතින් ඔබට බලමු අපි 2021 වර්ෂයේදී ඔබගේ නිරෝගී භාවයට බාධා වෙන රෝගාබාධ මොන වගේ දේවල්ද වැළඳෙන්නට හැකියාව තියෙන්නේ කියලා. 2021 වර්ෂයේදී ඔබට හෘදය ආශ්‍රිත රෝග, කොඳු ඇට පෙළ ආශ්‍රිතව රෝග වැළඳෙන්නට තියෙන හැකියාව පවතිනවා. ඒ සමගම උකුර ආශ්‍රිතව යම් යම් රෝගාබාධ, ඇස ආශ්‍රිතව රෝගාබාධ, සමේ රෝග, පිත්තාශය ආශ්‍රිත ආබාධයන් ඔබට ක්‍රියාකාරී වෙන වර්ෂය බවට පත් වෙන නිසා ඔබ සුවිශේෂී අවධානයක් ඒ ගැනත්, ඔබගේ නිරෝගීකම ගැනත් විශේෂයෙන් යොමු කරන්නට අවශ්‍යතාවය පවතින බව මීන ලග්න හිමියන්ට මතක් කරමින් මීන ලග්න හිමි ඔබට ජයග්‍රාහී වර්ෂයක් වන්නට, 2021 වර්ෂය ඔබට සුවිශේෂී ජයග්‍රහණ ලබන වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් recording.lk වෙතින් අපි සමුගෙන යනවා. ඔබට අයබෝවන්.